සරත් රණවීර මහතා උපත ලබන්නේ 1959 වසරේ නොවැම්බර් 13 වනදායි. කුඩා කාලයේ සිටම කොළඹ හැදී වැඩුණු සරත් රණවීරයන් කොළඹ DS සේනානායක විද්‍යාලයෙන් සහ මරදාන සංගරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරනවා. කුඩා කාලයේ සිටම සිනමාවට දැඩි ඇල්මක් දැක්වූ සරත් රණවීර තම ඥාතීකුගේ මඟ පෙන්වීම ඔස්සේ වේශ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනවා. සෑම් පෙර කියලා එයා මගේ ඥාති මේකප් කරනවා. ඉතින් එයාට කිව්වයින් පස්සේ එයා මාව ඒ ෆිල්ම් ක්‍රීපයකට අරන් ගියා බලන්න. වලව්වේ හාමු චිත්‍රපටයේ තුලින් වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස මෙරට සිනමාවට එක්වන සරත් රණවීරයන් අන්තිම රැ, සත්‍යා, 150 මුල්ලේරියාව, තුෂාරා, ජයකොතනදහ, ඇහලේ පොළ කුමාරි හාමි ඇතුළු චිත්‍රපට රැසකට සියදායකත්වේ ලබා දී තිබෙනවා. ඕ ඉස්සර ඉතින් නල්ලිලිය ගොඩක් හොඳයි. ඉතින් ඒක මතුවේ දැන් වගේ නෙවෙයි. දැන් නම් නල්ලිලිය සමහර වෙලාවට අපි වැඩ කරපු නල්ලිලියත් ඉන්නවා, දැක්කාම කතා කරන්න නැතුව ඉන්න අය. ඉස්සරයි එහෙම නැහැ. වීණක් කළේම හරි හොඳයි. තාමත් කතා බහ කරනවා, රෙක්ස අයියා කතා කරනවා. රංජන් එක තමයි ටිකක් අමාරු, වීරතාලු ගන්න වැඩේනේ. එක දවසක් මං ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා මේ කන්න බත් එක බෙදාගෙන වාඩි වුණාම පුටුව ඇදලා ගත්තා. මං පුටුවත් එක්කම වැඩන පල්ලයට. විජේ කුමාරතුංග, මාලනී ෆොන්සේකා, වීනා ජයකොඩි, ගාමිණී ෆොන්සේකා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමග කටයුතු කර ඇති මේ සොඳුරු මිනිසා තමන්ගේ වෘත්තීය ජීවිතය තුළදී මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීමක් පිළිබඳවද මෙහිදී සිහිපත් කළා. මාව වෙඩින් එකකට කියලා කතා කරගෙන ඇවිල්ලා එයා පොඩ් ගිහිල්ල මට මේ නින්ද යන බෙහෙත් දීලා මගේ අතේ කරේ ඔක්කොම තිබිච්ච රත්තරම් බඩු ටික ඔක්කොම ගලව ගත්තා. ගලවගෙන සීයේ නැතුව දවස් තුනක් හිටියම එයාපෝට් එකේදී එක්කෙනෙක් කියලා මේගොල්ලෝ මොකද දන්නේ මේ නිදිගෙන වගේ ඉන්නේ කියලා පොලිසියට අරන් ගිහලා පොලිසියෙන් ගෙදරට කතා කරලා ඇවිල්ලා ගෙදරින් ගිහිල්ලා තමයි මාව අරන් ඇවිල්ලා තියෙන පොලිසියට. සිය ජීවන ගමන් මගේ 63 වන විය පසු කරමින් සිටින සරත් රණවීර නම් වූ මේ සුවිශේෂී වේශ නිරූපණ ශිල්පියා අද වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවහනට වී ජීවිතය ගත කරනවා. වසර ගණනාවක් තිස්සේ තමන් තුල වූ සහජ හැකියාව තුළින් මෙරට සිනමාවට සිදු කළ අපමණ මෙහෙය උදෙසා සරත් රණවීර නම් වූ මේ ප්‍රවීණ කලාකරුවාට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සන්ධානය නිබන්ධවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න.